පාන් බර සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ විධාන උල්ලංඝනය කරන වෙළඳුන්ට විරුද්ධව දඩ සහ නඩු පවරන බව පාරිභෝගික සේවා අධිකාරිය සභාපති ශාන්ත නුරියල්ල මහතා පවසනවා. පාන් අලෙවිසල්වල තරාදියක් තිබීම සහ පාන්වල බර ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද සභාපතිවරයා අවධාරණය කළා. පාන් සඳහා නියමිත බරක් නියම කරමින් විශේෂ ගැසට් නිවේදනයක් පෙබරවාරි පළමුවෙනිදා නිකුත් කෙරුණා. එහි සඳහන් පරිදි පාන් රාත්තලක තිබිය යුතු අවම බර ග්‍රෑම් 450ක්ද පාන් භාගයක බර ග්‍රෑම් 225ක්ද විය යුතුයි. නියමිත බරින් යුත් පාන් අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ වැටලීම් සිදු කළා. නියමිත බරට පාන් අලෙවි නොකළ වෙළඳුන්ට අවවාද කිරීම පමණක් ඊයේ සිදු කළ අතර ඉදිරියේදී නඩු බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත නිරියල්ල මහතා අනතුරු අඟවනවා. සෑම වෙළෙන්ද කිසිම පාන් ගෙඩියක බර ප්‍රකටව පෙනෙන පරිදි වෙළඳ ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. යම්කිසි පාරිභෝගික ඉල්ලා සිටියොත් බර කිරන්න අවශ්‍යයි කියලා ඒ සඳහා අවශ්‍ය කරන පාසුකම් වෙළෙන්ද වශයෙන් සපයලා තියෙන්න ඕනේ. මෙසේ තරාදී තිබීම අවශ්‍ය කාරණා. ඒ අය බෙදා හරිනකොට තමන්ගේ නිෂ්පාදනය ඒ නියමිත බර ප්‍රමාණය තිබෙන පරිදි නිෂ්පාදනය කිරීමට සහ බෙදා හරින කටයුතු කළ යුතුයි. වෙනත් පාන් වර්ග තියෙනවා, පැකට් කරපු පාන් වර්ග තියෙනවා, අසුරන වල පාන්නෝට බලපාන එන්න ගැසට් පත්‍රයක් අපේ තියෙනවා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ තියෙන ගැසට් පත්‍රයේ විධාන උල්ලංඝනය කරන නැත්නම් නීතිය උල්ලංඝනය කරන යම් කිසි වෙළඳකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය වෙළඳායතනයක් නම් රුපියල් 10 සිට 10,000 දක්වා ගඩමුළු රැළපෙන් සිද්ධ වෙනවා. ඒ සංස්ථාගත කරන ලද ආයතනයක් නම් රුපියල් 10,000 සිට ලක්ෂ දක්වා වූ ගඩමුළු රැළපෙන් සිද්ධ වෙනවා.